පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබ අපි සාදරයෙන් පිළිගන්නවා. සූදානම් වෙන්නේ ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටිනට බලාපොරොත්තු වෙන හිත මිත්‍රාදීන්ට ඉතාමත් වැදගත් වෙන අවධානය යොමු විය යුතු අවස්ථාවක් ගැන බලමු අපි මොකක්ද කියලා. බෞද්ධ ධර්මාචාර විභාගයේදී ප්‍රශ්න පත්‍ර අංක 3 අභිධර්මය ප්‍රශ්න පත්‍ර අංක 3 තමයි ප්‍රශ්න පත්‍ර අංකය අභිධර්මය කියන ප්‍රශ්න පත්‍රය. ඉතා සංකීර්ණ ප්‍රශ්න රාශියකින් යුක්ත වෙනවා. ප්‍රශ්න පත්‍රයේ අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයේ කොටස් සංකීර්ණ ප්‍රශ්න විශාල සංඛ්‍යාවකින් යුක්තයි. ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු සැපිය යුතු වෙනවා. විශේෂයෙන් දහම් පාසල අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ අභිධර්ම පාඩම් වලට අදාළව තියෙන ගොඩක් විශේෂ කරුණු වලින් ධර්මාචාර විභාගයේදී ප්‍රශ්න 4 තියෙනවා. ඒක තමයි වැදගත් කාරණිය. ධර්මාචාර්ය විභාගයේ අභිධර්මයේ 3 කියන ප්‍රශ්න පත්‍රයේ ගොඩක් ප්‍රශ්න පත්‍ර සඳහා විශේෂ කරුණු විදිහට යොදාගෙන තිබෙනවා. දහම් පාසල අවසානයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ බුද්ධ ධර්මයේ කියන කොටසට අදාළව ඒ නිසා ධර්මාචාර විභාගයට කෙනෙක් සිටින්නට බලාපොරොත්තු වෙන ඔබට පුළුවන් ඒ සඳහා දහම් පාසල අවසාන පොතේ බුද්ධ ධර්මයේ චිත්ත චෛත්‍යක රූප නිබ්බාන කියන මේ කොටස් එකේ පිළිබඳ ඉගැන්වීම තියෙන විශේෂ කරුණු වලට අවධානය යොමු කරන්න. අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි ඔබට ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු නිර්මාණය කර ගැනීම සඳහා ඒ පොත අදාළ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දහම් පාසල අවසාන විභාගයට අදාළ බුද්ධ ධර්මයේ කොටසත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට කියලා අපි ඔබට සිහිපත් කරනවා. අපි පිළිවෙල දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාවේ දහම් දැනුම සොයා යන දහම් දැනුම වර්ධනය කරගෙන ඉතාමත් හොඳින් විභාග ජයග්‍රහණය කරන්නට බලාපොරොත්තු වෙන දහසකුත් හිත මිත්‍රාදීන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීම කරන්නට ඒ පිළිබඳව විශේෂ කරුණු පිළිබඳව දැනුවත් කරන්නට අපි මේ නාලිකාව තුළින් බොහෝ උත්සාහ කරනවා. ඔබට පුළුවන් මේ පිළිබඳව දැනුවත් කිරීම හිත මිත්‍රාදීන්ට කරමින් මේ නාලිකාව සඳහා උදව්වක් ලබා දෙන්නට අපි ඔබ සඳහා නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. උදව් කරන්නට අපි අවබෝධ කරගන්න අපි තේරුම් ගන්න විශේෂ කරුණු විශේෂ දේ සියල්ලක්ම ඔබට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. අපි පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට